අව ලෝකී පවතින්නේ කාන්තාවන් හින්දා. ඒ පැවැත්ම සුන්දරවන්නේ කාන්තාව හින්දා. හැබැයි කාන්තාවන්ට ආවෙනික වූ රෝග රාශියකුත් මේ ලෝකය තුල තිබෙනවා. ඒ නිසාවෙන් වෛද්‍ය විද්‍යාවේ ඒ සඳහා සුවිශේෂී ස්ථානයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ රෝග මොනවාද? ඒ රෝග හැදෙන්නේ ඇයි? ඒ රෝගවල ලක්ෂණ මොනවාද? මේ රෝග වලට ප්‍රතිකාර කරන්න කොහොමද? මේ සියල්ලට පිළිතුරු සපයන්න අපි අද සූදානම්. මම දැන් රැඳී සිටින්නේ ශ්‍රජාතනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ විදේශ 2018 වෛද්‍ය ප්‍රදර්ශනයේ ප්‍රජනනය හා සම්බන්ධ කුටියා අභ්‍යසයි. ඉතින් අපි තවත් විස්තර දැනගමු. කාන්තාවකගේ ජීවිතයේ ප්‍රජනනය හා සම්බන්ධ සම්දිස්ථාන මොනවාද? කාන්තා ප්‍රජනනයේ සම්දිස්ථාන ලෙස අපි සැලකුවම මානව පරිණාමයේ ඉඳන්ම කාන්තා ප්‍රජනනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මොකද කාන්තාව තමයි දිනක අම්මා කෙනෙක් වෙන්නේ. එතකොට අපි කාන්තාවක් නැත්නම් ගැහණු දරුවෙක් ජීවිතයේ මුණ දෙන ප්‍රථම සම්දිස්ථානය තමයි වැඩිවියටපත් වීම. සාමාන්‍යයෙන් අවුරුදු 12 16 අතර ගැහණු දරුවෙක් මෙයට මුහුණ දෙනවා. එතකොට මෙයා ශාරීරික, මානසික ඒ වගේම සමාජීය වෙනස්කම් රාශියක් ගැහණු දරුවෙක්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. ඒ කිය සමාජීය ලෙස ගත්තම කොටහළු වීම, මල්වර වීම වශයෙන් විවිධ සංස්කෘතීන්වල විවිධ ආකාරයෙන් උත්සවාකාරයෙන් සමරන වැදගත් ජීවිතයේ අවස්ථාවක්. එතකොට අපිට මල්වර වීම ගත්තම නැත්නම් ඔසප් වීම ගත්තම අවුරුදු 8ට අඩුවෙන් දරුවෙක් ඔසප් වුණොත් එහෙමත් නැත්නම් අවුරුදු 16 වෙන විට දීවත් ඔසප් චක්‍රේ පටන් ගත්තේ නැත්නම් එය වෛද්‍ය ගැටලුවක් වෙන නිසා ඔබ අනිවාර්යයෙන්ම එවිට වෛද්‍යවරයෙක් හමු වෙන්න අවශ්‍යයි. ඉතින් මේ විදිහට ඔසප් වීම පටන් ගත්තම සෑම මාසෙම ශාරීරිකව ගැහණු දරුවෙන් ගැබ් ගැනීමට සූදානම් වෙලා සිටිනවා. ඉතින් මෙම චක්‍රය අවසන් වෙන්නේ ආර්ථව හරණයෙන්. එය තමයි කාන්තා ප්‍රජනන පද්ධතියේ දෙවන සම්දිස්ථානය. එනම් ඔසප් වීම නතර වීම. නිර්වචනය ලෙස ගත්තම ආර්ථව හරණය කියන්නේ නොකඩවා මාස 12ක් ඔසප් වීම නතර වීම. ඒ වුණාට මේක මල්වර වීම වගේ එක රැයකින් වෙන දෙයක් නෙමෙයි. කාලයක් තිස්සේ මාස ගණන්, වර්ෂ ගණන් වුණත් දිව යන්න පුළුවන් සංසිද්ධියක් තමයි ආර්ථව හරණය කියන්නේ. ඔබතුමිය සඳහන් කළ පරිදි ඔසප් වීම නතර වීම නැත්නම් ආර්ථව හරණය තුලින් කෙනෙකුගේ ජීවන රටාව වෙනස් වෙනවා. ඉතින් මේ තුලින් නව සෞඛ්‍ය ගැටලු හට ගන්නවද? ඔව් අනිවාර්යයෙන්ම. ආර්ථව හරණය කියන්නේ එක රැයකින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ආර්ථව හරණය නැත්නම් ඔසප් වීම නතර වීමට අදාළව කෙටි කාලීන, අන්තර් කාලීන හා දීර්ඝ කාලීන ගැටලු තිබෙනවා. ඒතර කෙටි කාලීන ගැටලු ගැන අපි කතා කරද්දී කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානම සුලභම ගැටලුවක් තමයි අධික ලෙස දහඩිය දැමීම. ඒ කියන්නේ අනිත් අයට දහඩිය නොදමන වෙලාවට නැත්නම් රාත්‍රී කාලයේදී වගේ අධික ලෙස දහඩිය දැමීම සහ ශරීරය පුරාවට මුහුණ, බෙල්ල, පපුව, උදරය ආශ්‍රිතව දහනය වීම නැත්නම් රත් වීමක් එකපාර ඇතිවිෂණිකව නැති වී යාම වගේ තත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. ඒතර අන්තර් කාලීන ගැටලු වශයෙන් ගත්තම ඔසප් අක්‍රමිකතා නිතරම ඇති වෙනවා. ඔසප් අක්‍රමිකතා ඇති වෙලා ඒක වර්ධනය වෙලා ඔසප් චක්‍රේ නතර වෙනකම්ම ඒක වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්කම ලිංගික ආශාවන් අඩු වීම, ලිංගික එක්වේමීදී වේදනාකාරී වීම, එතකොට යෝනි මාර්ගයේ තුනී වීම හා යෝනි මාර්ගයේ ආසාදන නිතර ඇතිවීම වගේ උනත් ඇති වෙන්න පුළුවන්. ඒ හා සමගම මෞත්‍ර ලිංග පද්ධතිය නැත්නම් මුත්‍රාශය අදාළව ආසාදන නිතර ඇතිවීම, එතකොට නිතර මුත්‍රා පිටවීම වගේ සංකූලතා වලටත් ස්ත්‍රියක් මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම ශාරීරික මෙන්ම මානසික ගැටලු තාර්ථව හරණය හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ නිතර චිත්ත වේග වෙනස් වීම, නුරුස්නා ගති ඇතිවීම, මතකය අඩු වීම, ඒ වගේම විෂාදය වැනි තත්ත්ව වලට වුණත් මේක වර්ධනය වෙන්න පුළුවන්. එතකොටම මම ඒව තමයි අන්තර් කාලීන ගැටලු විදිහට සිද්ධ වෙන්නේ. ඒ වගේම මම මුලින්ම කිව්වා දීර්ඝ කාලීන ගැටලු ඇති වෙන්නත් පුළුවන් කියලා. ඒතර මේ තමයි ප්‍රධානම ගැටලු වශයෙන් තියෙන්නේ අස්ථි සම්බන්ධ හා හෘද රෝග සම්බන්ධව. අස්ථි සම්බන්ධව ගත්තම අස්ථි පද්ධතියේ අස්ථි ඝනත්වය හා අස්ථි ස්කන්ධය අඩු වෙන්න පුළුවන්. මොකද ප්‍රජනන හෝමෝන, ඒ කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ක්‍රමක්‍රමයෙන් ශරීරයෙන් අඩු වෙලා යන නිසා අස්ථි සම්බන්ධ මේ සංකූලතා ඇති වෙලා ඔස්ටියෝපොරොසිස් යන රෝග තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන්. ඒ නිසා අස්ථි බිඳීම් වැනි අනතුරු වලට මුහුණ දෙන්න ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අස්ථි පද්ධතිය සෞඛ්‍යමත් ලෙස පවත්වාගෙන යන්න කැල්සියම් ආහාර වේලට වැඩිපුර එක් කර ගැනීම වැදගත්. මේ ආර්ථව හරණ කාලයේදී විතරක් නෙමෙයි ඊට පෙර සිටම කළ යුතු වෙනවා.
එතකොට ඒ වගේම තියෙන අනිත් ප්‍රධානම සංකූලතාවය තමයි හෘද රෝග ආශ්‍රිතව. කොලෙස්ටරෝල් වැඩිවීම, අධි රුධිර පීඩනය සිදුවීම. මොකද සාමාන්‍යයෙන් අපි කියනවා කාන්තාවක් හෘද රෝග වලින් ආරක්ෂිතයි කියලා. හැබැයි මේ ආරක්ෂාව දෙන ප්‍රජනන හෝමෝන අඩු වෙන නිසා ආර්ථව හරණයෙන් පස්සේ හෘද රෝග වලට කාන්තාවක් උනත් මූණ දෙන අවදානම වැඩි වෙනවා. ඉතින් මේ තියෙන විශාල සෞඛ්‍ය ගැටලු රාශියක් ඔබට හිතෙන්නේ නැති මේ ආර්ථව හරණයත් එක්ක සම්බන්ධයි. ඉතින් මේක ඔබ තනිවම දුක් විඳින්න ඕනේ, තනිවම හංගගෙන මට මේ දේවල් සිද්ධ වෙනවා, ඇයි මේ සිද්ධ වෙන්නේ කියලා හිත හිත ඉන්න ඕනේ. මේවට වෛද්‍ය ප්‍රතිකාර තිබෙනවා, හෝමෝන ප්‍රතිකාර තිබෙනවා. ඉතින් මේවට බිය වෙන්නත් අවශ්‍ය නැහැ. ඉතින් අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා, ඔබ හොහෙන්ම නැත්තම් ඔබගේ ආදරණීය කෙනෙක් මේ ආර්ථව හරණය සම්බන්ධයෙන් මේ සංකූලතාවලට මුහුණ දෙනවා නම් යන්න වෛද්‍යවරයෙක් හම්බ වෙන්න, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක මේ හැම දෙයකටම පිළියම් තිබෙනවා.